කොස්සට කියලා කියන්නේ මොකද්ද ගොඩාක් පෝෂක ගුණේ ගොඩාක් ඉහළ දෙයක් තමයි මේ කොස්සට කියලා කියන්නේ ඒ වගේම අපේ දරුවෝ හරිම අඩුවෙන්ම කන දෙයක් තමයි මේ කොස්සට දරුවෝ අඩුවෙන්ම කන්න අම්මලා උයලා දෙන්න එපැයි නේද අම්මලා දැනගෙන ඉන්න ඕනේ කොස්සටයක් උයන්නේ කොහොමද කියලා අපි ගොඩක් වෙලාවට කරන්නේ කොස්සට කළු පොල් මාළුව කියලා හදනවා ඕක තමයි අපේ භාවිතයේ වැඩිපුරම තියෙන දේ කොස්සට වලින් අපි අග්ගල හදලා කනවා ඩෙවල් කන්න පුළුවන් කොච්චර දේ ඔයගලන්ට බලන්න පුළුවන් මගේ YouTube channel එකේ තියෙනවා කොස්සට පෑන්කේක් කොස්සට වලින් කේක් වර්ග කොච්චර දේවල් අපි මේ ලෝකේ දේවල් හදනවාද මේ කොස්සට වලින් විවිධ රටවල් වලට ආවෙනික වෙච්ච දේවල් ඒ වගේම අපේ දේ අපිට ජාතියන්තරයට ගෙනියන්න පුළුවන් මම ඔයගලන්ට අද කොස්සට වයි මුරුංගා කොළයි ඒ වගේම මුරුංගා කොළ මේ දවස්වල අපි කතා වෙන දේක් තමයි මේ කොරෝනා රෝගියත් එක්කලා මේ වසංගතියත් එක්කලා ප්‍රතිශක්තිකරණය අවශ්‍ය දේ මොනවද කියන එක. ඉතින් කනගාටුයි මේවා මුලින් කරන්න බැරි වුණාට දැන් අපි කරලා පෙන්නන්නේ ඕගොල්ලෝ දරුවන්ට කන්න දෙන්න මේ මුරුංගා කොළ. අපේ රටවල වල අපි පුරුදු වෙලා තියෙන්නේ මුරුංගා කරල් කන්න. නමුත් අප්‍රිකානු ජනතාව වැඩි හරියක් කන්නේ මේ මුරුංගා කොළ. ඒගොල්ලෝ අතු වෙනකොට කපනවා. කොළ ටික අරගෙන එතනින් දළු දාලා එනකොට ඒ දළු ටික ආයි කොළ කඩලා ගන්නවා. අරගෙන මේවා තමයි වැඩිපුර කෑමට එකතු කරන්නේ සුප්පාදනවා, ට්‍රයිස් වලට එකතු කරනවා. ඒ වගේම පරිප්පුවක් හැදුවත් මුරුංගා කොළ ටිකක් දානවා. ඒකේ තියෙන ගුණේ ශරීරයට ගන්න ඒ ජනතාව දන්නවා. නමුත් අපි මොකද කරන්නේ? කරල් ටික කනවා, කොළ ටික ගහයට වැටිලා යනවා. ඊට පස්සේ පිටරටට යවන මුරුංගා කොළෙන් හදලා එවන බෙහෙත් පෙත්ත ටැබ්ලට් එක අපි අරගෙන වැඩි ගාණක් දීලා මෙහෙපොනවා. මුරුංගා කොළ වලින් එන ටැබ්ලට් එක. හරි ඉහළයි. හැබැයි තමුන්ගේ වත්තේ තියෙන මුරුංගා කොළේ මේ වේලිලා වැටිලා යනවා. බලන්න මේ මුරුංගා කොළේ කියන්නේ කොච්චර ගුණදායි දෙයක්ද. මුරුංගා කොළ දැන් පානයක් හැටියට බොන්න කියන පසුගිය දවස්වල ඔගොල්ලෝ බලන් ඇති ගිවල් වල විවේකී ඉන්න වෛද්‍යවරු කොච්චර කිව්වද මේ මුරුංගා කොළ ගැන කියලා දුන්නාද මම මීට කලින් මේ මුරුංගා කොළ වලින් කොච්චර වැඩසටහන් කරලා පෙන්වද හරි සන්තෝෂයි මොකද මේ වසංගත වලට එන්නේ ඉස්සෙල්ලා ඔගලංගෝ දැනුවත් කරලා තිබ්බේ මේ චන්නනාලිකාවේ මේ උදාගිර වැඩසටහනේ මට ලොකු සේවයක් කරන්න පුළුවන්කම හම්බුණා මේ කොරෝනා රෝග මේ වසංගත රෝගෙ ඉඳ ඉස්සෙල්ලා මම කියලා දුන්නා මේ දේවල් කන්න මේ දේවල් කරන්න මේ අපේ දරුවන්ට වස විසෙන් තොර හිටක් පොඩි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි බලමු මේ කොස්සට ටිකක් බැදලා කොහොමද පොඩි දරුවන්ට කන්න පුළුවන් විදිහට හදන්නේ කියලා අපි බලමු මේ කොස්සට වෑංජනය මල් ළඟ තියෙනවා කොස්සට හොදලා සුද්ධ කරලා තියෙනවා අපි මේක පොඩියට කපා ගන්නවා පොඩි කෑලි හිටින්න කොස් සැටයක් තුනකට හතරකට වගේ හිටින්න අපි කපා ගන්නවා බලන්න කොච්චර ಗುಣදායක දෙයක්ද මේ ඕගලන්ට කරලා පෙන්වන්නේ කියලා मीट कली कोसैट वाली कोसैट रोटी हदला पेनुआ उगल कोसैट पैन केक हदला पेनुआ इवागेम की अंडे संतोषाई मैं आदर करने दे आदम हदना ගෙදර තියෙන දේවල් නේ තමුන්ට කිසි දෙයක් හොයන්න කඩේ යන්න ඕනේ තමුන්ට ගෙදර තියෙන දෙයින් හදන්න පුළුවන් දේවල් ගොඩාක් අය මේ කරන දේ අදවසට හදලා ෆොටෝස් දානවා හරි සන්තෝසයි මොකද මහත්වෙ මෙන්න අපි මේ දේ හැදුවා ඒක තමයි අපි මේ කරන අපේ කාලය වැය කිරීම හැමදේම ප්‍රතිඵලයේ ඔගොලු මේ දේවල් හදලා පොඩි දරුවන්ට කන්න දෙන එක वन सिंह वलवी මේ නිල්මිණි මහත්මිය කියලා දුන්නු දේ අපි හරියටම වුණා ප්‍රථම වතාවට ඇදී හරිම රසයි හරිම හොඳයි මහත්මිය කියලා ඒ කියන්නේ මේ වැඩසටහනේ තියෙන පැහැදිලි කිරීම එකට එකක් අපි පැහැදිලි කරලා පෙන්වනවා ඕගොල්ලන්ට කොහොමද ඒක ස්තුතිවන්ත වෙන්න ඕන චන්න නාලිකාවට මේ කාලය වේලාව දීලා තියෙනවට මේ
පොඩි දරුවෝ ඉන්න අම්මලා විශේෂයෙන්ම මතක තියාගන්න මේ තමුන්ගේ දරුවට කවන්න ඉස්සෙල්ලම අපි කවන්නේ බ්‍රෙන්ඩ් කරලා කරන අම්බරලා කවන්න කෑමනේ එතනදී ඒ සුප් එකට කොස් ඇට කෑල්ලක් එකතු කරන්න ටිකෙන් ටික වර්ධනය කරලා කොස් ඇටයක් දක්වා දිනපතා එකතු කරත් කමන්නේ ගොඩාක් ශරීරයට ගුණදායක දේවල් මේක අපි දැන් කන දේ නෙමේ ශරීරයේ ලේත් එක්ක බද්ධ වෙලා තියෙන්න ඕනේ මොකද ඔයගොල්ලෝ දන්නව අපේ මුතුන් මිත්තෝ පිට රටින් එන දේවල් නෙමේනේ කෑවේ මේ කොස් දෙල් පොල් මේ දේවල් වලට තමයි මුල් තැන දුන්නේ අපි මේ කොස් කපාගත්ත කොස් ඇට ටික බැද ගන්නවා දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කෙනෙකුට කියන්න පුළුවන් ශරීරයට කොච්චර ಗುಣදායකවත් බදින දේවල් හොඳද මේ මට කතා කරලා අහනවා මම කියන්නේ මේ දිනපතා ඔයගොල්ලෝ හැමදාම කොස් ඇට බැද බැද කන්න කියනවා නෙමෙයිනේ ගෙදර හැමදාම කොස් ඇට උයන්නෙත් නෑනේ කොස් ඇට කළු පොල් මාළුවක් අද වෙනවා තව දවසක මේ වගේ දෙයක් හදලා දෙන්න පොඩි දරුවන්ට ඔයගොල්ලෝ කඩෙන් ගෙනල්ලා දෙන කොත්තුයි රයිස් එකේ වැදගත්කම පැත්තක තියලා අහන මහත්වරු මේ බැදලා දෙන එක හොඳයිද මේ කරන කිසිදු වැඩසටහනක මම කියන්නේ දිනපතා ඔයගොල්ලෝ මේ දේවල් කරලා දෙන්න කියලා මේ පොඩි දරුවන්ට අපිට කවා ගන්න පුළුවන් ක්‍රම තමයි මේ කියලා දෙන්නේ අපි කපාගත්ත කොස් ඇට ටික ගැඹුරු තෙලේ බැද ගන්නවා හොඳට රත් වුණු තෙල් එකට අපි කොස් ඇට ටික එකතු කරේ බලන්න කාලයත් එක්කල අපි විටමින් වලට හුරු වුණා. අපි පුරුදු වුණේ ෆාමසියට ගියා විටමින් එක අරගත්තා බිව්වා හරිම ලේසි. ඒක තමයි අපිට උනේ. දැන් ඒකේ අනිත් පැත්ත ආයි අපි හැරිලා තියෙන අපිට සබහාදාමෙන් මෙච්චර දෙයක් දීලා තියෙන රටක් මේ. අපිට කන්න මොනවද නැත්තේ? අපිට වත්තකට ආව මේ කොස් ඇටේ ඇහිඳගෙන අපිට කොච්චර දෙයක් හදලා කන්න පුළුවන්ද පොල් ගෙඩියක් තියෙනවනේ. බලන්න පුළුවන් ඔයගලන්ට මගේ YouTube channel එකෙත් කොස් ඇට වලින් ගොඩක් දේවල් කරලා තියෙනවා. ගොඩක් කෑම වර්ග හදලා පෙන්නලා තියෙනවා. මේ අපේ කොස් ඇට ටික බැදෙනවා මේ කොස් ඇට බදිනවා කියලා අපි මේ කර වෙන්න හපල කණ්ඩ බැරි ගන්නට බදින්නේ තෙලෙන් තැම්බිලා සාමාන්‍ය ගන්නට බැදෙනකොට අපි මේක බා ගන්නෙ මොකද දන්නවා සමහර මේ කියන්න ඕනේ වෙල්ද පොලෙන් ගන්න මම ලංකාවේ දැකලා නැහැ පිට රටවල වල තියෙනවා සීරියල් කියලා ඔයගොල්ලෝ දන්නවා උදෑසන ආහාර තියෙනවා කෝන් ෆ්ලැක් සීරියල් කියලා තියෙනවා ඒකේ තියෙනවා ඇට වර්ග එකතු කරපු කාජු ආමන් ඒක කොස් ඇට කෑලි එකතු කරපු සීරියල් එකක් තියෙනවා ලෝක වෙළඳ පොලේ මම ලංකාවේ නම් දැකලා නැහැ සමහර විට තියෙන්න පුළුවන් පිට රටවල වල ඉන්න අය දන්නවා මේ කොස් ඇට එකතු කරලා ලෙඩෑයට ගොඩාක් මේ දිය වැඩියාව වගේ තියෙන ඇයට සීරියල් හදලා තියෙනවා දුඹුරු පාට හාල් වලින් ඔය රතු හාල් වලින් ඒ වගේ දේවල් වලින් කොස් ඇට එකතු කරලා උදේ ආහාරයට අපිට තමයි මේ දේවල් වල අගයක් නැත්තේ අපි බලමු කෑල්ලක් කරන් කපලා මේ ඔගලන්ට තේරෙනවා මේ කොස් ඇටේ කන්න පුළුවන් ගන්නට තැඹිලා බැදිලා තියෙන ගොඩක් වෙලා කර වෙන්න ඕනේ නෑ මේක මේ හරි රසයි මේකට නිකන් ලුණු ගම්බිරිස් කුළු ටිකක් ඉහාගෙන හවස් වරුවකට කන්නක පොඩිත්වත් කොච්චර ආසාවෙන් කනවද කියලා මම නිතරම මතක් කරනවා මේ වයසක කට්ටිය ආච්චිලා සීයලාට බැදුම් හොඳ නැත්තම් කන්න එපා හැබැයි තමන්ගේ දරුවෝ කන එක නවත්තන්න එපා ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ඒ වැඩෙන කාලෙදී අවශ්‍යයි
අපි රෝගාතුර වෙලා ඉන්නේ අවුරුදු 60 70 80 වුණාට පස්සේ මේ දේවල් හොඳ නැහැ කියලා පොඩි දරුවන්ට නොදී ඉන්න එපා. අපේ දේශීය දෙයට අර අපි කියන්නේ වින කරනවා කියලා අන්න ඒ වගේ දෙයක් තමයි මේ දේශීය ගොඩක් දේවල් වලට වෙලා තියෙන්නේ. අපි ගම්මු කාමරංක ගෙඩියක්. කාමරංක ගෙඩියක් බොනවා නම් දියවැඩියාවට ගොඩාක් හොඳයි. ඉතින් දිනපතා නෙමෙයිනේ මේක බොන්නේ. අපි හැමදාම කාමරංක බොන්න කියලා වෛද්‍යවරු අපි කාටවත් කියලා නැහෙනේ. වෛද්‍යවරු අපි කවුරුත් කියන්නේ නැහැ ඔයගොල්ලෝ හැමදාම කාමරංක බොන්න කියලා. නමුත් ඉඳලා හිටලා සිංහල විදිහට අපිට ඒකක් බිව්වොත් ගෙඩියක් කෑවොත් සීනි පාලනය කරගන්න පුළුවන්. නමුත් අපි ඊට වැඩිය හිතනවා මේක බොන්න හොඳ නැහැ මේක බිව්වොත් මේ දේවල් වෙනවා කියලා ඒක නවත්තලා වෙනම පෙති වර්ග බොනවා අපි සීනි පාලනයේට ඒකෙන් වෙන හානිය ඊට වැඩිය වැඩි අපි බලමු මේකේ දෙවනි පියවර මල් ළඟ තියෙන ලූණු කරපිංච අමු මිරිස් කොච්චි කරලා මේ කොච්චි ඇවිල්ලා මේ දවස්වල ගෙවල් වල හැමතැනම වගා කරලා තියෙන නූණුම ගෙදර කොච්චි තියෙනවා මොකද විකුණ ගන්නත් බැ මේ ගෙවල් වල තියෙන නිසා තක්කලි සුදු ලූණු අපි මේ ටික එකතු කරලා බලමු ඊගාව පියවර හදන්න අපි ලූණු ටික හීනියට කපා ගන්නවා මට මේ සමහර කාන්තාවන් කතා කරලා මහත්ය සුදුලූණු කණ්ඩ කියලා කියනවා උදේට අපි බස් වල යන්නේ අපේ කටගඳ එනවා දරුවන්ගේ කටගඳ එනවා ඉස්කෝලේ සුදුලූණු කෑවම හැබැයි දැන් හොඳම ප්‍රතිඵලයේ සබාදාම් දෙන්න කියලා දීලා තියෙනවා මේ ප්‍රතිශක්තිකරණයේ වර්ධනය වෙන්න නම් සුදුලූණු ඉඟුරු වගේ දේවල් කන්න කියලා මේ කනවා කටගඳ එනවා කියන්නේ අපේ ඇතුලේ තියෙන දේවල් විස ඒ හැම දෙයක්ම පිට වෙනවා ඒකයි මේ සුදුලූණු වලින් ඉඟුරු වලින් කරන්නේ මේ ඉඟුරු සුදුලූණු ටිකක් ඉඟුරු කෑල්ලක් හැම කෑමකටම හැම දෙයකටම එකතු කරන්න ගොඩක් වෙලාවට මතයක් තියෙනවා සුදුලූණු එකතු කරාම කෑම පිරුණු වෙනවා කියලා. ඉතින් දවස් ගණන් තියාගන්න කෑම නෙමෙයි සුදුලූණු ටික හරියට තැම්බුනොත් හරියට වෙනොත් ඒක නරක් වෙන්නේ නැහැ. අපි ලූණු සුදුලූණු අමු මිරිස් ටිකක් මම මේකට කොච්චි කරලක් එකතු කරනවා ඔයගලන්ට තියෙනවා නම් ඔයගලන්ට එකතු කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ රසයි සැරයි ඊළඟට කරපිංච කොළ ඔයගලන්ට රම්පෙ තියෙනවා නම් රම්පෙ එකතු කරන්නත් පුළුවන් මම කරපිංච කොළ ටිකක් එකතු කරේ ඊළඟට මම ගෙනල්ලා තියෙනවා තක්කලි ඊළඟට තියෙනවා ළඟ බිත්තර දෙකකුත් අපි බලමු බිත්තර කොස්සට මුරුංගා කොළ බලන්න කොච්චර ප්‍රෝටීන් ගුණයද කැල්සියම්ද මේ හැම දෙයක්ම ගුණ එකතු වෙනවා මේක ටිකක් අනලා දරුවොත් එක්කට කවා ගන්න පුළුවන් වුණා නම් කිසිදු රසකාරකයක් වර්ණකාරකයක් මේ දේවල් හොයන්න දුවන්න ඕනේ නැහැ දරුවන්ට විටමින් කවන්න අවශ්‍ය වෙන්නේ නැහැ දරුවෙකුට උණක්
ස්වයං ප්‍රතිශ්‍යාවක් ඇඟපත වේදන මේ වගේ දෙයක් හැදුනත් ලොකුවට දැනෙන්නේ නැහැ දරුවන්ට මොකද ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිකරණයේ ඇඟේ නිපද වෙලා තියෙන්නේ එදිනෙදා එවලේ බෙහෙත් අරන් දෙනවට වගේ මේ දේවල් පොඩි කාලේ ඉඳන් කවාගෙන යනවා නම් අවුරුද්දෙන් අවුරුද්ද දරුවා වැඩෙනකොට මේ දේවලුත් ඇඟේ වැඩිලා තියෙන්නේ අපි රත්තුණු පෑන් එකට තෙල් ටිකක් එකතු කරමු तेल टिकर आते ने कोटा पी में एक टिकर तो करना वा अब बैठे टिका अब टिका क्वेडी उन्हाँ का मन ने अब वाकी देवल में देवल सोलो कुलू बाडू पोड़ा क्वेडी पूरा कान्ने है बैठी आर्थिके पेक हरियाडू एंग कान्ने नमूत सामुंगे कैम टे कतु करा गांड कुरुंदु पोतू මේ හැම කෑමකටම එළවලුකටම කුරුඳු පොත්තක් එකතු කරගන්න සමහර දරුවෝ කැමති නැහැ මේ කුරුඳු පොතු රසයට මොකද හේතුව පුරුදු නැතිකම පොඩි කාලේ ඉඳන් පුරුදු කරගන්න කුරුඳු පොත්තක් හපන්න කෑමට එකතු කරන්න ඒ ගුණේ ගන්න අපි දැන් මේකට එකතු කරනවා අපි කපාගත්ත ලූණු සුදු ලූණු ඉඟුරු අමු මිරිස් කොච්චි කරලක් එකතු කරා කරපිංචා ටික මේ දවස්වල කෙදරට වෙලා හිටියට හරි සන්තෝසයි මොකද මේ චර්ණ නාලිකාවේ අපේ මේ උදායිර වැඩසටහනින් ගොඩාක් දේවල් කියපු දේවල් අද වෛද්‍යවරු ඇවිල්ලා අපි ඉදිරියේ කතා කරනවා මොකද මේ දේවල් මේවට ගුණයි ඉතින් මම නිතරම මතක් කරා මේ උදායිර වැඩසටහනෙන් අපි තමුන්ගේ ජීවිතයට අවශ්‍ය දේවල් තමයි කරන්න කියලා ඇත්තටම වෛද්‍යවරු කතා කරද්දි හරි සන්තෝසයි මොකද අපිත් කිව්වා මේ දේවල් වෙන්න ඕන දේ තමයි අපිත් පැහැදිලි කරලා තිබ්බේ වස විස නැතුව දේශීය දේට මුල් තැන දෙන කෑම වර්ග වලින් උගලන්ට දැනුවත් කරේ ඒක තමයි තියෙන සන්තෝෂය මේ ඉතාම තෙල් අඩු ප්‍රමාණයක් එකතු කරේ අපි ලූණු ටික බැද ගන්න මමලකුවට කපලා දාලා තියෙන්නේ මේ හපලා කන්න පුළුවන් වෙන්න ඒ වගේම මතක් කරන්න ඕනේ මේ දේශීය තියෙනවා කුළුබඩු වර්ග අපි කුළුබඩු වර්ග කියලා කියනවා ස්පයිසි එතකොට මෙතනදී අපි ජාත්‍යන්තරයට හදනකොට ගොඩාක් මිනිස්සු සුද්ධු ජනතාවේ කියන්නේ යුරෝපීය ජනතාව විදේශිකයෝ හරි බයයි ලංකාවේ කෑම සැරයි කියලා මෙතනදී කුළුබඩු වර්ග දෙකක් තියෙනවා කුළුබඩු සැර జాතිය ගම්බිරිස් මිරිස් කුඩු කෑලි මිරිස් මේ වගේ අනිත් ඒවා රසකාරක කාඩද මුංගු කරාබු නැටි කුරුඳු පොතු කුරුඳු කොළ මේ දේවල් ඇවිල්ලා සුවඳ ගන්න උන කෑම රස කරන්න එකතු කරන කුළුබඩු වර්ග. ඉතින් ගොඩක් වෙලාවට මේ පැහැදිලි කිරීමක් නැතුව හෝටල් වලට ආවහම අහනවා විදේශිකයෝ මේක ඔගොල්ලෝ ස්පයිසිස් එකතු කරලා තියෙන්නේ. ඉතින් අර කෙනා කියනවා ඔව් අපි එකතු කරලා තියෙන්නේ. එතකොට කන්නේ නැහැ මොකද ඒගොල්ලෝ හිතන්නේ මේක සැරයි කියලා. ඇත්තට මිරිස් බැදෙනකොට මේකේ සැර එනවා. දැන් අපි මේකට බැදිලා තියෙන්නේ ඔච්චි වල සැරේනවා අපි මේකට එකතු කරනවා කෑලි මිරිස් ටිකක් මොකද කොච්චි සැරයි ඒ නිසා සැර අණුව තමුන්ගේ කටේ රසට කෑලි මිරිස් කුඩු තමුන්ගේ කටේ රසට සැරට දැන් අපි මේකට එකතු කරනවා ගම්බිරිස් කුඩු තමුන්ගේ කටේ රසට සැරට මේ ටිකෙන් තමයි අපි රස ගන්නවන්නේ බලන්න රසකාරක අපි ගොඩක් එකතු කරාද කියලා නැහැ
කිසිදු රසකාරකයක් වර්ණකාරකයක් නැතුව මේ කරන වැඩේ. ඒ කියන්නේ මේ අපි උයන පිහන හැටි කියලා දෙන. ගොඩාක් අය අගය කරනවා හරි සන්තෝෂයි ගොඩාක්. රටේ ප්‍රසිද්ධ කට්ටිය හැමෝම මේ කියන්න සන්තෝෂයි ගායක ගායිකාවන් නළුලිය ගොඩාක් අය පසුගිය කාලේ කතා කරන ඒ වගේම දොස්තරව වෛද්‍යවරු ගොඩාක් අය කතා කරලා මේ රටේ කාලීන තත්ත්වෙත් එක මොකද කාර්ය බහුල කට්ටිය පසුගිය දවස්වල gedara හිටියේ. එතකොට මේ වැඩසටහන ගොඩාක් අය නැරඹුවා. ඉතින් මේකේ හරවද්දී උරා ගත්තා. ඒ නිසා ඒ වගේම කතා කරලා කියන්නත් පුළුවන් වුණා ඒගොල්ලන් මේකේ ಗುಣ අගුණ කොහොමද කියන එක. අපි දැන් මේකට එකතු කරලා ඉවරයි. දැන් මේකට අපි දාන්න යන්නේ අපේ මුරුංගා කොළ ටික. බලන්න අපි මේකට එකතු කරනවා මුරුංගා කොළ ටික. මේ මුරුංගා කොළේ ටක් ගාලා තැම්බෙනවනේ. ඔගලංගි වාජනේ ඉඩ මදි නම් ඔක්කොම එකපාර දාන්න මේ දෙපාරකට දාන්න පුළුවන් මේ මම මේක එකතු කරේ දෙපාරකට දැන් දැක්කද ටග් ගාලේ එක බැස්සා දැන් අපි මේකට එකතු කරනවා අපේ බැදගත්තු කොස් ඇට ටික දැන් අපි මේක හොඳට කලවම් කරගන්න දැන් මේක අපි ටිකක් අයින් කරගන්නවා දෙපැත්තට මේ අපි බිත්තර දෙකක් එකතු කරනවා. ඕගලන ප්‍රමාණය අනුව මේක වෙනස් කරගන්න පුළුවන්. මේ බිත්තර දෙක අපි එක තැන කඩනවා. මේ එක තැනක තියලා තමයි කඩන්නේ නැත්නම් ඇලිලා ගුලි වෙනවා. ඔම්ලට් එකක් වෙනවා. එහෙමනේ මේ අපිට ඕනේ මේ බිත්තරේ මෙතන කුක් කරගන්න නේ. දැන් අපි කලවම් කර ගන්නවා වෑංජනේ ඔක්කොම. බලන්න දැන් මේක ඔම්ලට් එකක් වගේ උනේ නැහැ. බලන්න කොළවල කොළ පාට වැඩිපුර නැති උනේත් නැහැ. කොස් ඇට ටික අපි බදලා දැම්මේ. බිත්තර සර් බලන්න ලස්සන වෑංජනයක් මේකට අපි අන්තිමට තක්කාලි ටිකක් පොඩියට කපලා එකතු කරනවා දැන් අපේ වෑංජනේ අපි හදලා ඉවරයි. හරිම සුවඳයි. දැන් බලන්න මේකට අපි මස් මාංශ මුකුත් එකතු කරාද. දාන ධර්මයකට දෙන කට්ටියට කොද. මම බිත්තර එකතු කරාට බිත්තර කන්නේත් නැත්තම් මේකට බිත්තර එකතු කරන්නේ නැති වුණත් හදන්න පුළුවන්. මේකේ තියෙන ගුණය, ඒ වගේම රසය. මේක පොඩි දරුවෝ හරි ආසාවෙන් කන සෑන්ඩ්විච් හදලා දෙන්න පුළුවන්. පාන් වලට බටර් ටිකක් ගාලා මේක මැද්දට තියලා දුන්නාම සෑන්ඩ්විච් එකක් හැටියට කනවා. ඔගොල්ලෝ මේ දවස්වල ගෙදර විවිධ රොටි වර්ග හදනවා. ඒ කියන්නේ සන්තෝෂයි ගොඩක් අය. මොකද ගෙදර ඉන්න හින්දා විවිධ කෑම වර්ග අත්හදා බලන රොටි හදන එළවලු රොටි වෙනුවට මේක මැද්දට තියන්න පුළුවන්. ඉතින් පොඩි දරුවෝ හරි ආසාවෙන් කනවා. රෝල්ස් එකක් හැදුවොත් රෝල්ස් එකක් මැද්දට තියලා ඔතන්න පුළුවන්. එහෙම නැත්නම් බත් එක්ක කන්න පුළුවන්. මේ කිව්ව ඕන විදියට විශේෂත්වය තියෙන්නේ පොඩි දරුවන්ට කන්න පුළුවන් විදියට දෙයක් තමයි මේ කොස් ඇට වලින් හදලා පෙන්වුවේ ඔයගලන්ට. අපි බලමු මේක පිළිගන්නවා. අපි බලමු මේක පිළිගන්නවා. ඔයගොල්ලෝ දන්නවා අපි මොන දේ හැදුවත් මේක පොට් එකේ තියලා පෙන්වන්නත් පුළුවන්. නමුත් gederakadi පිළිගන්නවන්න ලස්සනට මේ. මේකට සැර අඩුවේ තමුන්ගේ හිතවත් විදේශකයෝ ඉන්නවනම් කොච්චර ලස්සනට දෙන්න පුළුවන්ද. හැබැයි අපිට වෙලා තියෙන මේකට මම කජු දාලා හැදුවන ටිකක් ගණන් වැඩි දෙයක් එකතු කරලා ආමන් වගේ දේවල් එකතු කරලා අනිවාර්යෙන් ගොඩක් ඇයි හදනවා මේක. මේකට එකතු කරේ කොස් ඇටේනේ. මොකද අපේ දේ අපිට අගේ නැහැ.
එකයි අපේ රටේ වෙලා තියෙන ලොකුම දේ අපේදී අපේ වත්තේ තියෙන ගහකොළේ අපිට අගේ නැහැ ගෙදර පෝච්චියේ කොමාරිකා තියෙනවා යටින් පිටි ටික වේලි වේලි ඉදි ඉදි යනවා නමුත් කඩේට ගිහිල්ලා කොමාරිකා වලින් හදලා තියෙන කල් තියා ගන්න දේවල් තියෙන කොමාරිකා පානේ අරගෙන බොනවා අපි එහෙම නැත්නම් ඒ තියෙන ක්‍රීම් එකක් අරගෙන ආවිල්ලා කොමාරිකා ක්‍රීම් එක මෙච්චර ගාණක් දීලා ගත්තේ කියලා අපි ඇඟේ උලනවා හැබැයි බඩට ලේවලට දෙන්න පුළුවන් තමුන්ගේ වත්තේ තියෙන කොමාරිකා මදේ තමුන්ට බීලා ඒක කරන්නේ නැහැ ඒ වගේ තමයි මේ කොස්සක ඔගොල්ලෝ හදන් හදලා බලන්න මේ ඇත්තටම රසවත් මුරුංගා කොළේ තමුන්ගේ වත්තේ තියෙන මම මේකට එකතු කරේ කරල් මුරුංගා ඔයගලන්ට කතුරු මුරුංගා කොළ එකතු කරන මුකුණු වැන්නද කංකුණ්ඩ කියන එක ඔයගලන්ට තියෙන්නේ කරගන්න පුළුවන් මේ වෑංජනයක් හදලා පෙන්වුවේ හදන්න මේ වගේ හදලා පොඩි දරුවන්ට කවන්න පොඩි දරුවෝ හරි ආසාවෙන් කනවා ඒ වගේම රැඳී ඉන්න චන්න නාලිකාවත් එක්ක සතියේ දවස් පහේම අපි අලුත් දේවල් අලුත් විදිහට අරගෙන ඔයගලන්ගේ ආලින්දියට එන්නේ මේ වගේ වැඩසටහන ඔයගලන්ට බලන්න පුළුවන් මගේ चेफ जगत कटुगंपल की यूट्यूब चैनल की मुक्त लंट बलंट पुल अलू देवल गुड़ा देवल मे कोट वाली कल तीन रही उदाय तवदस अलूट अलूदेगे मम जगत कटुगंपल।